මේ රටේ ආර්ථිකයත් මේ රටේ පාලන තන්ත්‍රයත් වෙනස් කරන අයවැයක්. මම ජනාධිපතිතුමෝ නැද්දී ඒ වෙනකොට මට වැටහිලා තිබුණා මේ රට පරණ පාරේ යන්න බෑ කියලා. මේ අයවැයෙන් ලංකාවේ විශාලම පුද්ගලිකකරණය අපි කළා. ඒ තමයි ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් ගත්ත සාමාන්‍ය ගොවීන්ටත් ජනතාවටත් මේ ඉඩම් ටික සම්පූර්ණ සින්නක්කර අයිතිය දෙනවා. ඒ වගේම රජයේ තට්ටු නිවාසවල ඉන්න අයටත් අපි ඒ අයිතිය දෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ හුඟක් අඩුපාඩුකම් තියෙන අලුත් ක්‍රමයක් ඇති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැනට පාර්ලිමන්ටරි ස්ටෑන්ඩඩ්ස් බිල් පාර්ලිමේන්තු ප්‍රමිති කෙටුම්පත් ඉදිරිපත් කරන්නට යනවා. මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය කරපු හැටියට දැනට ඒක යටතේ මන්ත්‍රීවරු ගණනාවකට ආසනය අහිමි වෙලා තියෙනවා. මම හිතන්නේ අපිටත් ඒක ගේන්න ඕනේ. ප්‍රමිතිය දාලා ඒක ක්‍රියාත්මක නොකරනවා නම් සමහර අයට ආසන නැති වෙන්න සිදු වෙනවා. ඒ නීතිය අපි ඉදිරිපත් කරනවා. දැන් ඔබතුමා ඉදිරිපත් කරපු අයවැය කතාව පිළිබඳව IMF පැත්තෙන් මොන හරි ප්‍රතිචාරයක් මේදී ලැබිලා තියෙනවද? නෑ, මට IMF එකෙන් ප්‍රතිචාරය ලැබිලා නෑ. ලංකා ආණ්ඩුවයි IMF එක අත්සන් කරපු ගිවිසුමට අනුකූලව කළා තියෙන්නේ. 2025 ඉඳන් තමයි අපේ ගමන ඇත්ත වශයෙන්ම ආරම්භ කරන්න තියෙන්නේ. මේක ඒකට සූදානම් වීමක් පමණයි. ජනාධිපතිතුමනි, අපි පෞද්ගලික අංශය ගත්තහම පෞද්ගලික අංශය නියෝජනය කරන සේවකීන්ට වැටුප් වැඩිවීම සඳහා හෝ දීමනා වැඩිවීම සඳහා වන යෝජනාවක්වත් ඇතුළත් නොකළ ඇයි මෙවර අයබෑට? අපි මාස එකහමාරකට දෙකකට ඉස්සෙල්ලා පඩි වැඩි කරන්නත් 10,000 රේන්ජ් එකේ තියලත් අන්තිමට 10,000 කරන්ට කියලා තීරණය කළා. භාණ්ඩාගාරයේ මේ අනික් අය දැනගන්නකොට ඕක පිට වුණා. පිට වුණාම වෘත්තීය සමිති බැලුවා, ඉස්සෙල්ලා හිතුවා අපි දෙන්නේ නැහැ කියලා. 10,000 කිව්වහම ඒක අන්තිම සති දෙකේ පාට බැලක 20,000 කියලා. එච්චරයි සිදුනේ. වෙන එකක් නැහැ එතන. ටිකට් සංවර්ධනය සඳහා අයවැයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කරලා දීලා තියෙනවා. හැබැයි මේ වෙද්දී ICC සමාජිකත්වය తాවකාලික ශ්‍රී ලංකාවේ අත්හිටුවලා තියෙනවා. ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් ICC සම්බන්ධයෙන් මොකක් හරි මේ වෙනුවෙන් පියවරක් ගන්නවද ඉදිරියේදී? ICC එක කතා කරන එක කැබිනට් මණ්ඩලේ බාර දුන්නා. ඒට අලි සබ්රි මහත්මයා ඇතුළු තියෙන කමිටියට. කොහොම හරි අපිට මේ නැති කරපු මැච් ටික ක්‍රීඩා ටික අපිට ලබා ගන්න උවමනයි කියලා. ඒ නිසා දැන් ඉඳන්ම උඩාම ක්‍රීඩකයන් වෙනුවෙන් අපි මුදල් දෙන්න ඕනේ 20-30 වෙනකන්. ඒ වෙනකොට අපිට ප්‍රතිඵලය පෙන්වන්න ඕනේ. මට ඕනේ ආපහු ලංකාව ක්‍රිකට් වලින් දිනවන්න. මේ වැටුනේ ආර්ථිකය හරවන්න පුළුවන් නම් මොකද්ද වැටුනේ ක්‍රිකට් ක්‍රීඩාව හරවන්න බැරි.